නෑ, කිසිම බලතලයක් නෑ. ඒක ව්‍යවස්ථාවේම අඩංගු වෙලා තියෙනවා. මේ දිනේට පවත්වන්න ඕන කියලා ඒ දිනේට පවත්වන්න ඕන කාටවත් බෑ. ඒක නෑ කවද, මං හිතන්නේ නෑ කිසිම ජනාධිපතිවරයා එහෙම එකක් කියලා තියෙනවා කියලා. එයා කියලා තියෙන්නේ ජූලි 31 වෙනිදාට පෙර ඔය ප්‍රතිපාදන අරවාමය කරන ඒවා ඔක්කොම අවසන් කරන්න. මොකද ජූලි මාසයෙන් පස්සේ ඇත්තටම ජූනි 31 වෙනිදා වෙනකොට ඔය ජූලි 17 වෙනකොට ජනාධිපතිවරණය දැනුම් දෙනවා. දැන්වීම ඉදිරිපත් කරනවා මැති වෙනකොට. රට පුරා සූදානම් වෙනවා හැම තැනකම. එක ඒ සූදානම් තියෙනවා. දැන් 1-2 දවස් 2 ජූනි 1-2 කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු නැවත මුළු දිස්ත්‍රික්කේ පුරාම කරන්නට ඒ වැඩ පිළිවෙල තියෙනවා. ඕකේ හැමදාම තිබුණානේ. අද නෙවෙයිනේ 1982 ජනාධිපතිවරණයට රෝහණ විජේවීර ඉදිරිපත් වුණේ 114,000 එයා ගන්නවයි කියලා. මුළු ජනතාව එක්ක පෙරුණේ මගේ හිටපු මිත්‍රය සියල්ලම මට ඒ දවස්වල කියනවා ඒගොල්ලෝ දිනනවා කියලා. මම වැඩ කරේ කොබ්බෑකඩුව මහත්මයාට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. නමුත් අපිට කිසිම දෙයක් දැන් නෑ. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන 114,000 103,000 විතර උතුරෙන් හම්බ වෙනවා කියලා. අද උතුරේ එදා රෝහණ විජේවීරට ඒ සියලු සංවිධානය කටයුතු කරපු නායකයා අද මාත් එක්ක වැඩ කරන්නේ. ඔවුන් වැඩ කරා. අන්තිමට ප්‍රතිඵලය මොකද? 235,000 හම්බුණා. උතුරෙන් ඡන්ද 15,000 හම්බුණා. ඉතින් අර පෙවුණ දේ මොකක්වත් නැහැ. දැන් ගිය සැරේ මැතිවරණයට පෙර ඔවුන් ගෝල් ෆේස් පිටියේ පිරෙව්ව සෙනග ගෙනල්ලා 100 ද හම්බුණේ 103යි. මේ සැරෙත් ඒ වගේ තමයි.